සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. ධම්මපදය බෞද්ධයාගේ අත්පොත. ධම්මපදයේ ගාථා 423ක් ඇතුළත්. ගාථා 423කින් යුක්ත වූ ධම්මපදයේහි ජීවිතයට ගත හැකි කාර්යභාරය කුමක්ද? ඒ පිළිබඳව ඔබගේ ජීවිතයට වඩාත් අර්ථවත්ව භාවපූර්ණව ඉදිරිපත් කිරීමයි ධම්මපද විමසුමෙන් සිදු කරන්නේ. ඒ සඳහා වැඩමව අව달 අප ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේව පිළිගනිමු. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි. අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. අද දවසේදී නියමිතව තිබෙන්නේ හත්වන ධම්මපද විමසුම සද්ධර්ම දේශනාවයි. ඔබ වහන්සේටයි පාද නමස්කාර පූර්වක මේ ගෞරවනීය ආරාධනය. හත්වන ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කරන ලෙස අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රේණි ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුන්වතාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයං උජං කරෝති මේදාවී උසුකාරෝව තේජනංති. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, හැමෝම දැන් සූදානම් වෙලා ඉන්නේ දන්න මෙහෙයුමක් සිද්ධ කරන්න. දන්නා වූ මෙහෙයුමක් කියලා කියන්නේ කරන දේ දැනගෙන කරන කාරණාවකට. අද තියෙන්නේ චිත්ත වග්ගයේ පළවෙනි ගාථා ධර්මය පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. චිත්ත වග්ගයේ පළවෙනි ගාථා ධර්මය, ඒ කියන්නේ තුන්වෙනි දේශනාව, හඳුනා ගැනීමෙන් පසුව, හඳුනා දීමෙන් පසුව කරන කාරණාව, ඒ තියෙන තුන්වෙනි දේශනාව. එතකොට අපි දැන් දන්න ධර්ම කරුණු ටික සාකච්ඡා කරනකොට තව දේවල් කාරණාවක් අපිට සම්බන්ධ වෙනවා. කොහොමද මේ ධම්මපදය කියන වටිනා ග්‍රන්ථය නැත්තම් අපිට මුදුන් මල්කඩක් වගේ ජීවිතේ ඉදිරියෙම තියාගන්න පුළුවන් මේ උතුම් ධර්ම පුස්තකය කොයි විදිහටද අපි පාවිච්චි කරන්නේ කියන එක දැන් ටික ටික තේරෙලා තියෙනවා. මොකද ඒකට තමයි අපි මේ දේ සිද්ධ කරන්නේ. මේක බලාපොරොත්තු වෙච්ච දෙයක්. කවුද? උතුම් රහතන් වහන්සේලා. මේ පද පෙළ ගැස්ම සිද්ධ කරද්දී වග්ග 26කට අපිට භාවිතා කරන්නට පුළුවන්, අපිට භාවිතා කරන්නට පුළුවන් ආකාරයට මේ පෙළ ගැස්ම තියෙන වග දැන් හොඳටම තේරෙනවා. අද අපි භාවිතා කරන්න සූදානම් වෙන්නේ චිත්ත වග්ගයේ තියෙන පළවෙනි ගාථා ධර්මය. ඉතින් සිත ගැනයි කියලා අපි පළවෙනිම තේරුම් ගත්තනේ, සිත ගැන දේශනා කරලා තියෙන ආකාරය කියලා. එතකොට දැන් හැරෙන්න වෙනවා අපිට අපේ පැත්තට. හැරිලා අපි දිහා හොඳට බලන්න වෙනවා. ගාථා ධර්මයේ තියෙන තේරුමත් එක්ක, නිධාන කතාවත් එක්ක යම් හැඟීමක් ඇති කරගන්න. දැන් ටික 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 මේ හැම ගාථාවක්ම කටපාඩම් කරගන්න ලේසිම ඉගෙන ගන්න දවසේ. ඇත්තටම පුංචි පාඨමාලාවක් අපේ පින්වත්නි. දන්නවද? අද මේ දායකත්වය අරගෙන කටයුතු කරන පින්වන්ත අයටත් බොහෝම පින් සිද්ධ වෙනවා මේකෙන්. මොකද බොහෝ පින් සිද්ධ වෙන්න කාරණා කිහිපයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරන්න ඒ ධර්මය තුළට කෙනෙක්ගේ චිත්තසංතානයෙන් ඒ ධර්මය නැగిලා යන විදිහට ඒ මානසිකාරය හැදෙන එක වර්ධනය වෙනවා. ඒක අපි හැම වෙලේම කියන්න ඕන කාරණාවක්. මොකද මම මෙහෙම කියන්නේ අපේ පින්වත්නි, මේ පින්වන්තයයට තව දුරටත් සිත පහන් කරවා ගැනීමට ඕන හින්දා. මොකද මනසා චේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායිනේ කියලා අපි පළවෙනි ගාථා ධර්මය, ඒ කියන්නේ පළවෙනි වග්ගයේ යමක වග්ගයේ දෙවෙනි ගාථා ධර්මයෙන් අපි දැන් දැනගත්තා. ඒව හැම වෙලේම මතක් වෙන්න ඕන. එතකොට මනස පහන් කරගන්න, අපේ සිතේ පහන් සිත් උපදින්න යහපත් සිතුවිලි ඇතිවෙන්න හේතුවක් වෙන්න කාරණාවක් මේ මතක් කරන්න යන්නේ. දැන් මේ ධම්මපදය ගැන අලුතෙන් කතා කරන්නට, අලුතෙන් දේශනා කරන්නට ඉගෙනගත්ත දේවල් නැවත පරිශීලනය කරන්න ඕන පින්වත්නි. ඒකත් එක්ක ධර්මය ශ්‍රවණය කරන පින්වන්තයට විතරක් නෙවෙයි, මේ දේශනා කරන මටත් ධම්මපදය පිළිබඳව නැවුම් හැඟීම් පහළ වෙනවා. ධර්ම මානසිකාරය තව අලුත් වෙනවා. සිත පහන් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් එතකොට මේ එකතු වෙලා කටයුතු කරන ජයමග රූපහානි කාර්ය මණ්ඩලයට, දායකත්වය සපේන අයට, මේ කටයුත්ත ලෝකයට අරගෙන යන්න උදව් උපකාර කරන හැම කෙනෙකුටම බොහෝ පින් රැස් වෙනවා. ඒක මම නැවත මතක් කරන්නේ මේ පින්වන්ත අයට තේරුම් ගන්න. අපි මේ මානසිකාරය වර්ධනය කරමු කියලායි මම කියන්නේ. කරන්න කියලා නෙමෙයි කියන්නේ. හරිද? ඇයි මම කියන්නේ කරමු කියලා? මේක කරන්න කියලා දේශනා කරේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක කරන්න, මේ මානසිකාරය ඇති කර ගන්න කියලා. එතකොට අපිටත් පුළුවන් ඒ විදිහටම ඇති කර ගන්න කියලා කියන්නේ. ඊටත් වැඩි හයියක් තියෙනවා කියලා මම හිතනවා. අපි එකතු වෙලා මේක කරමු කියලා. ධම්මපදය කියලා කියන මේ වටිනා ග්‍රන්ථය දැන් ඉතින් අතෙන් හිතට ගන්නටයි මේ සූදානම් වෙන්නේ. අතෙන් හිතට ගන්නට, අතටවත් අරගෙන නැති හුඟක් වෙලාවට හැම මොහොතකම තව ටික දවසක් යනකොට අපේ පින්වන්ත අය ළඟ මේ පුස්තකය හැම වෙලෙම ළඟ තියෙන පුස්තකයක් වෙන්න ඕනේ. මේක අගෞරවයක් වෙන්නේ නැහැ පින්වන්ත. තමන් අරගෙන යන කුමන හෝ බෑග් එකක මේක රඳවාගෙන අරගෙන යන්නට ඕනේ. හරිද? ඇත්තටම කියන්නේ මේක අරගෙන ගිහිල්ලා මේකෙන් ප්‍රයෝජනේ ලැබෙනකොට අපේ පින්වන්ත අය නොයේකුත් දේවල් සිද්ධ කරා වී ඉදිරියේදී.
මම දන්නව එහෙම කරයි කියලා මොනවා කරයිද බොහෝ විට මේක තමන් පාවිච්චි කරන මේ පුස්තකය බොහෝම සුරක්ෂිත කරගනීවි වටිනාකම දැනෙන්න දැනෙන්න ඊට පස්සේ ඒක ආරක්ෂා කරන්න ඕන කරන ගොඩක් දේවල් කරයි ඊට පස්සේ හුඟක් වෙලාවට බලමු අපි මේක වෙන්නේ නැද්ද කියලා හා බුද්ධ වන්දනාව කරද්දී බුද්ධ වන්දනාව කරන තැන මල් ටික තැම්පත් කරනවා වගේ පහන් තැම්පත් කරනවා වගේ බොහෝ විට මේ පුස්තකයත් එතනින් තැම්පත් කරලා වන්දනා කරන්න ഇടකටක් තියෙනවා ඒක අන්දානුකරණයක් නෙවෙයි ඒක තුලින් වන්දනා කරන්නේ ධර්මයට අපේ පින්වත්නි හරිද ඒක එහෙම කරන්නේ සදහැ සිතකින් මට මොන්න තරම් ලාභයක්ද කියලා එතකොට රහතන් වහන්සේලා සිහි වේවි මේ ගාථා ධර්මයන් පෙළගස්සලා දුන්න උත්තමයාණන් වහන්සේලා මොන්න තරම් නම් සේවයක් සිද්ධ කරලා තියෙනවද අපිට කියලා දැනේවි ඒක තමයි සංඝයා කෙරෙහි ඇති වෙන ශ්‍රද්ධාව සංඝයා වහන්සේ සරණ යනවා කියලා කියන්නේ අන්න එහෙම දැනිලා සරණ යාමක් සිද්ධ කර ගැනීම ඉතින් ඒකයි මම කියන්නේ අදින්ද පරණ පොත්පත් තියෙන තැන් බොහෝ විට අම්මා තාත්තා නෙවෙයි සිය ආච්චි පාවිච්චි කරපේවා තියෙනවනා බොහෝ විට අම්මා තාත්තා වෙන්නත් පුළුවන් නමුත් එක පරම්පරාවකින් මේක ගිලිහිලා තියෙන මං හිතන්නේ දැන් ඉන්න අවුරුදු 40 45 තියෙන අයගේ දෙවනි පරම්පරාව මේක ගිලිහෙමින් යන පරම්පරාව ඒකින්ද පුළුවන් නම් සිය ආච්චි පාවිච්චි කරපොත් අම්මා තාත්තා පාවිච්චි කරපු පොත් ගොඩ අදින්ද ධම්මපදේ පොත හම්බේ හැබැයි ඒකේ ඇඩිය පොඩි වෙලා තැරිලා පාවිච්චි කරලා නැතුව ඇති හැබැයි ඒ පොත තියෙනවා සිය ආච්චි පාවිච්චි කරපු පොත් ටික හොයා ගන්න පුළුවන් නම් ඒක අරගෙන බලන්න ධම්මපදේ පොතක් හම්බේවි පිටු ගැලවිලා හරිද බොහොම මේ ගොඩක් පාවිච්චි කරපු ස්වභාවයක් තියෙන පොතක් හම්බේවි ඒක එහෙමම තමයි බලන්න මම කියන්නේ බොරුද කියලා ඉතින් මේ ගිලිහිලා යන්නේ අපෙන් ධර්මය ඒකින්ද ධර්ම භාවිතයයි අවශ්‍ය වෙන්නේ ඒකින්ද නැවත ධම්මපදේ පොත අතට ගමු අතට අරගෙන අපේ ජීවිතයට මේ ධර්ම කරුණු එකතු කරගමු පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන් උජුං කරෝති මේ දාවී උසුකාරෝව තේජනං පන්දනං කියලා කියන්නේ පින්වත්නි පැදීම් සැලීම් නිකන් හැම අරමුණකටම විසිරෙන ස්වභාවයේ තියෙන මෙතන මේ සිත ගැන කියන්නේ පන්දනං චපලං චිත්තං කියලා ඉතින් හැම වෙලෙම සැලෙන ස්වභාවයේ තියෙන නොයේකුත් අරමුණු වලට යන වේගෙන් වේගෙන් අරමුණු වලට යන සිත මේ හිතේ හැටි එහෙම ඉතින් ඒක එහෙමද නැද්ද කියලා දැන් බලන්න හරිද දැන් විමසලා බලන්න එක මොහොතක භාවනාවකට හිත යොමු කරන් බලන්න එක කුසල අරමුණකට හිත ගන්න බලන්න අර ගන්නකොට හොඳටම තේරෙවි හිතේ ස්වභාවය තමන්ගේ හිතේ ස්වභාවය මෙහෙමයි කියලා ඊළඟට චපලං කියලා කියන්නේ ස්ථීර ගති නැති ස්වභාවය ස්ථීර ගතියක් නැහැ ඒක හැම වෙලෙම වෙනස් වෙනවා හැම වෙලෙම වෙනස් වෙනවා හරියට මේ පුංචි දරුවෙක් වගේ පුංචි දරුවාට බලන්නකෝ අතට මොන හරි දුන්නහම අතට මොන හරි නොදී තිබ්බහම අපි තුම සෙල්ලම් බඩුවක් කියලා මේ සෙල්ලම් බඩුව ඕන කියලා එයා මොකද කරන්නේ කෑ ගහනවා මහා වේගෙන් කෑ ගහනවා අන්තිමට අපි යාගේ අතට මේ සෙල්ලම් බඩුව දෙනවා දුන්නහම එයා ටිකක් වෙලා සැනසෙල ඇඳලා ටිකකින් මොකද කරන්නේ විසි කරනවා නේද ටිකකින් විසි කරනවා ආය ටිකකින් මොකද කරන්නේ ආය අර කොහොන කියලා කෑ ගහනවා මේ පුංචි දරුවාගේ හැටි කාගේද පුංචි දරුවාගේ හැටි තුන්වෙනි කතාවට තියෙනවා මේ කාගේ හැටිද ඕන කියලා කෑ ගහනවා හම්බුනාට පස්සේ විසි කරනවා විසි කරලා ටිකකින් ආය ඕන කියලා කෑ ගහනවා මේ කාගේ හැටිද පුංචි දරුවාගේ හැටි ආය කියනවා පුංචි දරුවාගේ හැටි කියලා අයි එහෙම කිව්වේ හැරෙන්න තමන්ගේ පැත්තට බලන්න තමන්ගේ හිත එහෙම නැද්ද කියලා කෑම ඕන කියලා කෑ ගහනවා දුන්නට පස්සේ ඇති කියනවා ආය චුට්ටකින් කෑ ගහනවා මේ හිතේ හැටි තමන්ගේ හැටි නෙවෙයි හරිද හිතේ ස්වභාවය චිත්ත වග්ගයේ තියෙන පළවෙනි ගාතාව හරි ඒකයි මම මේ වග්ග ටික එක දිගට අපිට මේ චිත්ත වග්ගයේ තියෙන ගාථා ටික ඔක්කොම එක දිගට දේශනා මාලාවකට යනවට වැඩිය වග්ග ටික ගැන හිතට එන්න නම් මොකද වෙන්නේ මේ විදිහට සැරෙන් සැරේ පළවෙනි මං කිව්වා පළවෙනි ගාථා ධර්මය හෝ පළවෙනි සහ දෙවෙනි යුගල වශයෙන් තිබුණොත් ඒ ගාථා ධර්ම දෙකම එකට දේශනා කරලා ඊට පස්සේ පෞද්ගලිකව මට දැනෙච්ච වැඩියෙන්ම හිතට දැනෙච්ච ගාතාව තමයි ඊළඟට අපි දේශනා මාලාවට ගන්න කියලා ඊට පස්සේ අපි අවශ්‍ය වෙන විදිහට ගමු. ඒක මම ගන්න තීරණය. මොකද මම හිතනවා මට යමක් තදින් දැනුණා නම් අන්න අයටත් ඒ විදිහටම යම් ප්‍රමාණයකට හරි ඒක දැනෙන්නට තියෙන ඉඩ කඩක් තියෙනවා කියලා කවුරු හරි ඕනනේ තෝරගන්න. ඒකින්දයි ඒ විදිහට කරන්නේ. මේ දේශනා 25ක් විතර ගියාට පස්සේ වෙන දේ මම මේ කියන්නේ. නමුත් මේ වග්ග ටික ගැන අපිට සමස්ත දැනුමක් තියෙන්න ඕනේ.
එතකොට මේ තමන්ගේ හිතේ තියෙන මේ අර දරුවාගේ ලක්ෂණය යන මං කිව්වේ ඒක දැනෙන්න ඕනේ. ඔන්න දැන් මේ ගාථා ධර්මය කටපාඩම් කරගන්න ඕනේ. අද දවසේ මේ තේරුම දැනගත්තට පස්සේ හරි ලේසි. පන්දනං චපලං චිත්තං. හරි එහෙම කිව්වනේ. එතකොට දැන් ලේසි. ඉක්මනින් අද දවසේ කළ යුතු වැඩේ පාඩම් කරගන්න ඕනේ. අනිත් එක තමයි අද පාඩම් වෙයි මේක. දැන් උදේ 7 වෙද්දි මේ ගාථා ධර්මය ඇහිලා දැන් ජීවිතයට එකතු කරගන්නවා කියලා හිතලා මං කියවනේ පුංචි කොළ කෑලක මේ ගාථා ධර්මය ලියාගන්න. නැත්තම් පුංචි අත්පොත ළඟ තියාගන්න. එහෙම නැත්තම් තමන්ගේ දුරකථනයට මේ යම් කිසි මෘදුකාංගයක් ධම්මපදයට අදාළව ගොඩාක් මෘදුකාංග තියෙනවා දුරකථනයට එහෙම එකක් භාගත කරගන්න. ඒ කරලා මොකද කරන්නේ මේ ගාථා ධර්මය අද දවස පුරාවට සමහර මෘදුකාංග තියෙනවා අපේ පින්වත්නි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන් එකතු වෙලා සකස් කරලා මේවා යොදලා තියෙනවා. සමහර දේවල් තියෙනවා ගාථාව ලස්සනට සජ්ජායනා කරන සමහර ධම්මපදයේ පිළිබඳ මෘදුකාංග තියෙනවා. සමහර ඒවා සිතුවම් සහිතවම තියෙන කතාව තියෙන දිග දීර්ඝ වශයෙන් මේ කතාව නිධාන කතාව තියෙන මෘදුකාංග තියෙනවා. ඉතින් ඒවා එකක් කොහොම හරි භාගත කරගෙන ඒක සමහර අය සකස් කරලා තියෙනවා. ඒකට අන්තර්ජාල පහසුකම් ඕනේ නැහැ. ඒක සරයක් භාගත කරගත්ත පස්සේ ඕනම තැනකදී පුළුවන් බලන්න. ඉතින් මේ ඔක්කොම බොහෝම පිං රැස් වෙන වැඩ කරලා තියෙන හින්දා අපිට තියෙන්නේ මේක විග්‍රහ කරගෙන හිතට එකතු කරගන්න. ඒක අද දවසේ ගාතාව මේ. අද දවසේ ගාතාව. එතකොට මේ ගාතාව අද දවස පුරාවට මුමුණන්න. ඒකටයි මේ උදෑසන ධර්මදේශනාවක් අපි මේ කාරණාවට සූදානම් කරගත්තේ. අද දවසේ අඩුම ගානේ මේ ගාතාව මුමුණන්න ඕන කොහමද? තනියම. සමහර විට දවසේ කාර්යාලයට යන අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන්. සමහර විට ගෙදර ඉන්න උයන ගොඩාක් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. අද දවසේම වැඩ කරන ගම මොහතක ඇසිල්ලකින් හිත වෙනත් වෙනස් දේවල් වලට ඕන තරම් යොදවලා කාර්යාලයේ ඉන්නකොට ගෙදරටත් යොදවලා. ඇයි? පන්දනං චපලං චිත්තං නේද? මේ වෙනස් වෙන හිත නොයෙකුත් අරමුණු වලට යන හිත වෙන දේවල් වලට යොදමින් වාහනේ එලවනකොට සමහර වෙලාවට වෙන වෙන දේවල් කල්පනා කර කර එලවනවා. සමහර වාහනේ යනකොට වෙන දේවල් කල්පනා කර කර යනවා. අද දවස පුරාවට අපි යමක් පුහුණු කරනවා. ඒ තමයි අතේ මේ ගාතාව තියාගෙන අර පාසල් යන කාලේ මතකද අතේ ලියා ගන්නවා සමහර වෙලාව. ලියාගෙන පාඩම්ද කියලා බලනවා ආයෙ බලනවා. අන්න එහෙම. ඇයි අපිට එහෙම කරන්න බැරි? ඇයි? එහෙම කියන්නේ ඇයි අපේ පින්වත්නි? සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුපටිවිද්දා. ඒකනේ ක්‍රමවේදය. ධාරණය වෙන්න ඕනේ. ඒකින්ද මේක ධාරණය කරගන්න පහසු වෙන්නයි මේ වගේ ගාථා ධර්ම සකස් කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකේ යම්කිසි තාලයක් තියෙනවා. ඉතින් අද දවස පුරාවට මේක මතකද කියලා බල බල තේරුමත් එක්ක උදෑසනම අපි මේක තේරුම දැන් දැනගත්තා. තේරුමත් එක්ක අපේ පින්වත්නි අද දවස පුරාවට මොකද කරන්නේ? සැරෙන් සැරේ දුරකථනයේ පැත්තකින් තියලා නැත්තම් පුස්තකයේ පැත්තකින් තියලා මතකද කියලා මමුණනවා. අමතක වෙන හැම වෙලාවෙම අරන් බලනවා. දවසේ වැඩ ටික කරගෙන යනකොට වැඩ ඇරිලා ගෙදර එනකොට ගෙදර වැඩ ටික ඉවර වෙනකොට හැන්දෑ වෙනකොට මේ ගාථා ධර්මය හොඳට පාඩම්. හරිද? දවසකට එකක්. වසරක් යනකොට මම හිතන්නේ අපිට 365 නෙවෙයි 423ට ළඟා වෙන්න පුළුවන් වේවි. මොකද සමහර දවස්වල දෙකක් වගේ යෙදෙන හින්දා. ලේසි ගාථා. අපි පළවෙනි යමක වර්ගයේ පළවෙනි ගාථා දෙක යුගල වශයෙන් ගත්තා. එතකොට යමක වර්ගයේ හුඟක් ගාථා යුගල වශයෙන් ගන්න වෙන්නේ. එතකොට අපිට පහසු වේවි. ඉතින් ඒකද මේ ක්‍රමවේදය පාවිච්චි කරන්ඩ එකත් එක්ක මේ මානසිකාර්ය වර්ධනය වේවි. පන්දනං චපලං චිත්තං. එතකොට මේ හෙල්ලෙන හිත ඊළඟට හරියට නිකන් මේ දුරක්කම් කියලා කියන්නේ අපේ පින්නත්නි හරියට මේ වැටක් කඩාගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් වගාවකට හානි කරන ගොයමට හානි කරන ශක්ති සම්පන්න හරකෙක් වගේ. හරිද? වැට කඩාගෙන බලහත්කාරයෙන් යනවා වගේ. හරිද? අන්න ඒ වගේ තමයි අපේ හිත. දුසිරිත පැත්තට නැඹුරු වෙන ස්වභාවය. ඒක උත්සාහ කරලා ඇති ඕන තරම් අපි නවත්තන්න. නමුත් නවත්ත ගන්න බැරුව වැටක් කඩාගෙන හරකෙක් ගොයමකට එනවා වගේ මේ හිත නරක පැත්තට තියනවා. හරියට නිකන් රකින්නට නොහැකි තත්ත්වයක තියෙනවා. මේ සිත කියන්නේ මොකක්ද? ඔතන චිත්තං කියලා කියන්නේ මේ තියෙන සැලෙන්නා වූ හිත. ඒ කියන්නේ දමනය නොකරපු හිත ගැනයි ඔතන චිත්තං කියලා කියන්නේ. පන්දනං සපලං චිත්තං කියන්නේ මේ සැලෙන ඒ වගේම ස්ථීර ගති නැති රකින්නට බැරි තත්ත්වයක තියෙන්නේ දමනය නොකළ හිත ගැනයි මේ කියන්නේ. දමනය
නොකළ හිත. එතකොට තමන්ගේ පැත්තෙන් බලන්න මේක දමණය කරලාද කියලා. දැනට දමණය කරලා තියෙන ප්‍රමාණය ඇතිද කියලා. දුන්නිවාරයන් කියලා කියන්නේ තුන්දොරින්ම සිත් ඒ කියන්නේ තුන්දොරින්ම කරන වැරදි වලින් වළක්ව ගන්න බැරි බව. හරිද? එතකොට එහෙමනම් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දුසිරිතෙන් වළක්ව ගන්න උත්සාහ කරාට තුන්දොරින්ම වළක්ව ගන්න බෑ. අර රැක ගන්න බැරුව කඩාගෙන යනවා වගේ ස්වභාවයක්. ඊළඟට හැම වෙලෙම සැලෙන ස්වභාවය. එක එක අරමුණු වලට යන ස්වභාවය. ඊළඟට අපි කිව්වේ ස්ථිර ගතියක් නැහැ. මේ එකක් ඉල්ලනවා. ආය වෙන එකක් ඉල්ලනවා. ආය වෙන එකක් ඉල්ලනවා. ස්ථිර ගතියක් නැහැ. එනම් පන්දනං තපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන්. එතකොට නොයැනති පුද්ගලයා කරන වැඩක් තියෙනවා. හරි. මේ වළක්වන්න බැරි වෙච්ච සිත සැලෙන එක අරමුණක පිහිටවා ගන්නට බැරි රකින්න අපහසු හැම වෙලෙම සැලෙන වෙනස් වෙන එක අරමුණක තියා ගන්න බැරි රකින්නට අපහසු දුසිරිතට යන වළක්වන්නට අපහසු වූ සිත අරගෙන නුවණැති පුද්ගලයා මොකද කරන්නේ හීවඩුවා හී දණ්ඩෙහි ඇද හරින්නාක් මෙන් සිත ඍජු කරන්නේය. හරිද? මොකක්ද මේ හිත ඍජු කරනවා කියලා කියන්නේ? අන්න මං කිව්වා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියලා කියන්නේ දෘෂ්ටිය ඍජු කරනවා කියලා. ඒ කියන්නේ අපි දන්නවා මේ චෛතසික ධර්මයන් හේතු වෙලා අපි පළවෙනි ගාථා ධර්මයේ මං කිව්වා හැම දෙයකටම ඕන වෙනවා කියලා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා. එතකොට හැම දෙයකටම ඕන වෙන්නේ ඇයි බලන්න? මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. මේ සිතේ උපදින යහපත් සිතුවිලි උපදින්න නම් හොද්දේ නියම රසය එන්න නම් ඒකට නියම රසය එන්න අවශ්‍ය කරන සංඝටක හොද්දට එකතු කරන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ නොයේකුත් යහපත් චෛතසික ධර්මයන් වර්ධනය කරලා තියෙනවා නම් ඒ චෛතසිකයන් හේතු කොටගෙන යහපත් සිත් පහළ වෙනවා. එතකොට වැරදි චෛතසිකයන්ට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන්නේ. පුංචි පුංචි තැනක දිවක්වත් එහෙම වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම තමයි ගොඩාක්ම වටින්නේ. ඒ ධර්මයට අනුව තමන් චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයන් දැනගෙන මේ ආරක්ෂා කිරීම සිද්ධ කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ හැම කටයුත්තක්ම කරන්නේ. මේ සෑම කටයුත්තක්ම කරන්නේ ඒකට. ඉතින් අපි ඉතාම හොඳින් දැනගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ අපේ වර්ධනය මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. ඒක හින්දා සිත ඍජු කරගන්න. ඊට පස්සේ එයා වැඩ කරන්නේ ධර්මානුකූලව. ඊට පස්සේ සිත් පහළ කරවන්නේ ඍජු සිත. එතකොට සැලෙන්නේ නැහැ. මේ කියපු ලක්ෂණ නැතු වෙනවා. එක එක අරමුණු වලට දුවන්නේ නැහැ. ස්ථිර අරමුණක් තියෙනවා. එක එක අරමුණු වල සැලිසැලි යන්නේ නැහැ. හැම වෙලෙම වෙනස් වෙන ස්වභාවය අඩු වෙනවා. වෙනස් වෙන ස්වභාවය අඩු වෙනවා කියන්නේ ධර්මානුකූල අරමුණක හිත රැඳෙනවා. ඒ විතරක් නෙවෙයි අර රකින්නට නොහැකි බව. හරිද? අර රකින්නට නොහැකි සිත රැක ගන්නවා හරියට කොයි වගේද? හීවඩුවා හීද උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජනං. අර හීවඩුවා හීදණ්ඩෙහි ඇදාරින්නාක් මෙන් මේ සිත ඍජු කරගන්නවා කියලා. එතකොට මට දැන් සිහිනයක් තියෙන්න ඕනේ. සිහිනයක් කියලා කියන්නේ අරමුණක් තියෙන්න ඕනේ. මගේ හිතත් මේ වගේ තැන්තන් වල දුවනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත දුවන්නේ නැති වෙන විදිහට හදාගන්න පුළුවන් කියලා. හිත දුවන්නේ නැති වෙන විදිහට සකස් කරගන්න පුළුවන් කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මං ඒ අනුව යමින් හිත සකස් කරගන්නා වූ වැඩපිළිවෙල ආරම්භ කරනවා කියලා ඒ අදහස තියෙන්න ඕනේ හැම වෙලේම. ඒ අදහස තියෙනවා. ඉතින් මේ අදහස තීව්‍ර කරගන්න ඕනේ. මේ හැඟීම් මෙනෙහි කරන්න ඕනේ. අන්න එහෙම තීව්‍ර කරගන්න ගියාම තමයි අපිට නිධාන කතාව ඕන වෙන්නේ. නිධාන කතාව ඕන වෙන්නේ පින්වත්නි. ඒක පාවිච්චි කරන්නේ අර මොකද්ද මේ පාඩමක් ඉගෙන ගන්න. ඕපදූපයක් වෙනවා වගේ නෙවෙයි. පාඩමක් ඉගෙන ගන්න. ඇයි මේ වගේ ගාථාවක් දේශනා කරපු අවස්ථා සම්බන්ධයක් තියෙනකොට ඒ අවස්ථා සම්බන්ධය අපිට ඉතාමත්ම හොඳින් වටහා ගන්න පුළුවන් මෙවැනි දෙයක් බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඇයි කියලා විමසලා බලද්දී. ආයෙ මම මතක් කරන අපේ පින්වන්ත අයට නවමු වැඩසටහනක් නවමු වැඩ පිළිවෙලක් අපි මේ ඇති කරගන්නේ. අපි ළඟම තියෙන බොහෝ වටින සම්පතක් අපි පාවිච්චි නොකර තිබුණා නම් දැන් ඉතින් පාවිච්චිර ගන්නටයි සූදානම. නිකන් නෙවෙයි, කාරණා සහිතව ආයෙ මතක් කරන්නේ. මේ මානසිකාරය ධම්මපදය තුලින් නිවන දක්වා වූ මානසිකාරයක් අපි
වර්ධනය කරගන්නට උපක්‍රමශීලීව කටයුතු කරන්න ඕනේ. මේ මග පෙන්වලා තියෙනවා රහත් උත්තමයාණන් වහන්සේලා මේක කොහොමද කරන්නේ කියලා. හොඳයි. දැන් බලන්න ඉදිරියේදී ඉදිරි කාලෙදී හිත සැලෙන්න පටන් ගත්තාම හරිද අන්න පාවිච්චි වෙන්න ඕනේ මේක. හිත සැලෙන වෙලාවක එකපාරට මතක් වෙන්න ඕනේ මේක තමයි හිතේ හැටි. මේක තමයි මේ සැලෙන හැටි. මේක නවත්තන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ මේ දේවල් දේශනා කරලා තියෙන්නේ. කොහොමද හීවඩුවා හීදණ්ඩෙහි ඇදහරිනවා වාගේ හීවඩුවා හීදණ්ඩෙහි ඇදහරිනවා වාගේ මේ හිත ඍජු කරගන්න ඕනේ. මේ හිත කැරින් කරගන්න ඕනේ. ඍජු අදහස් එන විදිහට හදාගන්න ඕනේ කියන මානසිකාරය අපේ තුලින් උපදින්න ඕනේ. එතකොට අර නිකන් තැන් තැන් වල වැතිරිලා හිටිය මං මෙහෙම කියන්නද ඔය හිත අපිරිසිදුව ජීවත් වෙන කෙනාගේ කෙනාට තමන් ගැන දැනෙන්න ඕන මෙන්න මේ වගේ. සුනකෙක් ඉන්නවා අලු ගොඩක දූවිලි ගොඩක කුෂ්ඨ රෝගයක් හැදිලා කස කස අර වගේ තැනක ඇස්වත් අරගන්න හරි අමාරුවෙන් ඉන්න සුනකෙක් ඉන්නවා. හරිද? අන්න ඒ වගේ දැනෙන්න ඕන අපිරිසිදු හිතක් එක්ක ජීවත් වෙද්දී නිකන් හැම වෙලේම නිකන් තමන් කොච්චර පිරිසිදු රැඳුන් ඇඳත් කය පිරිසිදු කරත් නිකන් මං කිලුටුයි වගේ. හරිද? අර වගේ දැනෙන්න ඕන හොඳට. ඒත් එක්කම මේ අපිරිසිදුකම් අයින් කරගෙන හිත පිරිසිදු කරගන්නකොට සුවදායකව ඉන්න ස්වභාවය දැනේවි. ඉතින් ඒකෙන්ද හිත ඍජු කරගැනීමේ වටිනාකම නිවැරදිව තේරෙන්න ඕනේ. හොඳයි, අපි නිධාන කතාවත් පොඩ්ඩක් අදාරලා මෙමු. මේගිය තෙරුන් වහන්සේ ආරමුණු කරගෙන, හරි, මේගිය තෙරුන් වහන්සේ ආරමුණු කරගෙන තමයි මේ කතා ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ එහෙම නැත්තම් මේ දේශනාව සිද්ධ කරේ. අපේ පින්වත්නි, අපි ඔක්කොටම පාඩමක් වෙන විදිහට එක අපි ඔක්කොටම ඒක විශාල පාඩමක් වෙන විදිහට මේ දේශනාව සිද්ධ කරේ සාලිය රටේ සාලිය පර්වත විහාරයේදී. හරිද? මේ සාලිය රටේ සාලිය පව්වෙහි කරවූ ආරාමයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාලිය රටේ සාලිය පව්වෙහි කරෝ ආරාමයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඔන්න මොකද කරන්නේ, උන්වහන්සේ ගං ඉවුරට වැඩම කරා. මේ ගං ඉවුරට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරපු වෙලාවේ මේ ගං ඉවුරට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරපු වෙලාවේ මොකක්ද කිම් කාලා කියන ගං ඉවුරට තමයි වැඩියේ. ඉතින් මේ ගං ඉවුරෙහි තියෙනවා බොහෝම හිත අලවන අඹ වනයක්. ඉතින් අඹ වනේ වැඩිය මිනිස්සුන්ගේ ගැවසීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් හිටිය මේගිය තෙරුන් වහන්සේට පුදුම හිතක් පහළ වුණා. ඒ තමයි මම භාවනා කරන්න මේ අඹ වනයටම එන්න ඕන කියලා. මේ නිශ්චල අඹ වනය දැකලා වැඩිය මිනිස්සුන්ගෙන් ගහණය වෙන්නේ නැති අඹ වනය දැකලා මේගිය තෙරුන් වහන්සේට මේ අඹවනයටම භවනා කරන්න එන්න ඕන කියලා හිතක් ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් මේක විමසපුවාම බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේදී ප්‍රතික්ෂේප කරා. දෙවෙනි වතාවේදීත් ප්‍රතික්ෂේප කරා. හරිද? ඉතින් මොකද කරන්නේ? ආයසරයක් බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව තියෙන්න ඕන කෙනෙකුට. කල්යාණ සහායකයෙකුගේ ආශ්‍රය තියෙන්න ඕන. පින්වත්නි, දන්නවද කල්යාණ සහායකයා කියන්නේ කවුද කියලා? ඒ කියන්නේ අපි දන්නවා අපි කල්යාණ මිත්‍රය ළඟ ඉන්නවා. ඒ අපේ හිත කල්යාණ මිත්‍ර ආශ්‍රයෙහි ඇලිලා තියෙන හින්දානේ මහා බරපතල කෙලෙස් ධර්මයන් වෙලාවකට අපිට එන්න පුළුවන්. ඒ එන වෙලාවේ ඇත්තටම කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් මේ කෙලෙස් ධර්මවලින් මේ භයානක තත්වයෙන් අත මිදෙන්න පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා අපේ පින්වත්නි, අපේ හිත ඉඩ දෙන්නේ නැහැ කල්යාණ මිත්‍රය ළඟට යන්න. කෙලෙස් බරිත වුණාට පස්සේ කල්යාණ මිත්‍රයා ළඟට යන්න ඉඩ දෙන්නේ නැහැ අපේ හිතම. අන්නේ වෙලාවට මෙහෙනවා යන්න කියලා, හරිද, කල්යාණ මිත්‍රයාගේ කටයුත්ත කරන්නට හැකියාවක් නැති වුණත් කල්යාණ මිත්‍රයෙක් ළඟට එක්කන් යන්න අඩුම ගානේ කෙනෙක් ඉන්න ඕනේ. ඒ තරමටම මේ හිත භයානකයි. අත්දැකීම් ඇති අපේ පින්වන්තයට ඕන තරම්. සමහර වෙලාවට මේ ළඟින්ම ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් හතුරු වගේ දැන්න ස්වරූපයන් පවා හිතවලට ඇති වෙනවා. යන්න එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති වෙනවා. නිකන් හිත වංචා කරනවා. ඒ කෙලෙස් වලට බර වෙච්ච වෙලාවේ හොඳින් භාවනා කර කර හිටපු කට්ටිය භාවනාව නිකන් තමන්ගේ හිතම කියනවා, මට මේ භාවනාව එපා වෙලා තියෙන්නේ දැන්. හරිද?
මේ දිනවල මට කොහොමත් මේ භාවනාව සිද්ධ කරන්න බෑ. අන්න ඒ වගේ බොහොම තදින් මේ අදහස තමන්ගේ පැත්තෙන් ඇවිල්ලා බාධා කරන. එවැනි වෙලාවක කොයි විදිහකින් හරි කල්යාණ මිත්‍රයෙක් නැවත ලැබුණොත් ඉක්මනට හරියනවා. නමුත් ඒ දෙක අතරට පාලමක් තියෙන්න ඕන. අන්න ඒ පාලම විදිහට කටයුතු කරන කෙනෙක් අපේ ජීවිතේ ඉන්න ඕන. ඒ වගේම පින්වත්නි, එහෙම කෙනෙක් වාසනාවකට තමයි හම්බෙන්නේ. හැබැයි අපිටත් පුළුවන් කල්යාණ සහායක වෙන්න, කල්යාණ මිත්‍රයෙක් නැති වුණත් කල්යාණ සහායකෙක් වෙන්න හුඟක් අයට පුළුවන්කම තියෙනවා. ඉතින් මොකද කරන්නේ, මේ ගිය තෙරුන් වහන්සේ මේ තීරණය ගත්ත බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වරත් ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ නැවත අහලා මොකද කරන්නේ, තුන්වෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. තුන්වෙනි වතාවෙත් අහනකොට දෙසරයක් ප්‍රතික්ෂේප කරලා ඉතින් ඉක්මනින්ම මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙයි කියන තද අදහසකින් මේ ගිය තෙරුන් වහන්සේ මේ නිශ්චල අඹ වනයේට වැඩම කරා. ඉතින් මේ අඹ වනයේ ඉතාම පියකරු ස්ථානයක ඉතාම මනස පිනවන ගහක් මුල භාවනා කරන්න කියලා මේ ගිය තෙරුන් වහන්සේ දැන් භාවනාව ආරම්භ කරන්න සූදානම් වුණා. නමුත් හැබැයි පුදුම දෙයක් වුණේ, සිත කිසිම විදියකින් සකස් කරගන්න හම්බුන්නේ නැහැ. සිත විසිරෙන්න පටන් ගත්තා. අර කලින් කිව්වා වගේ වලකින්ට පටන් ගත්තා. හැම දෙයක්ම, يعني වලක්වා ගන්න බැරි විදිහට හැම දෙයක්ින්ම කුසලයෙන් වලකින්ට පටන් ගත්තා. හිත අකුසලයට යන එක වලක්වා ගන්නට නොහැකි වුණා. ඉතින් මේ පිළිබඳව අන්තිමට මොකද වෙන්නේ, මුන්වහන්සේට මේ ඉතාමත්ම ප්‍රබල කෙලෙස් ඇති වෙන්න පටන් ගත්තා. ඒ කෙලෙස් එක්ක ධර්මයේ සඳහන් වෙනවා, මේ චීවරය පවා අතහැරලා දාලා යන්න ඕන කියන තැනට පවා සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තා. ඉතින් එහෙම තිබුණාට පස්සේ මේ ගිතරුන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන තැනට වැඩම කරා. ඉතින් එතෙන්දි තමයි මේ කාරණාව එළි වුණේ. තෙරුන් වහන්සේ 500ක් ආත්මභාවයන්හි පෙර පිළිවෙලින් 500ක් ආත්මභාවයන්වලදී රජෙක් විදියට රජ කෙනෙක් වෙලා නලගණන් පිරිවරා රජ සැපවින්ද ස්ථානයක් මේ. එහෙමයි සඳහන් වෙන්නේ ධර්මයේ. ඉතින් ඒකින්ද තමයි මෙතන හිත ඇලුනේ කියලා. එතකොට දැන් ඔය සමහර ඒවා වාසනාවක් කියලා හිතන දේවල් තියෙනවා. මේ ඔක්කොගෙම පාඩමක් ඉගෙන ගන්න. සමහර වෙලාවට අපිට සමහර අය හම්බුනහම සමහර තැන්වලට ගියාම හුරු පුරුදු ගතියක් දැනෙනවා. මොකද්ද කියලා හොයාගන්න බෑ. නේද? ඒ වුණාට අපි ඔය රහස කියනවා. මොකද්ද? සසර පුරුද්දක් වගේද කියලාත් හිතෙනවා කියලා. ඊළඟට ඒ පැත්තෙනුත් කිව්වොත් එහෙම සසර පුරුද්දක් වගේ තමයි කියලා ඉවර වෙලා හරි තමයි. ඒක බොහොම සතුටට කාරණාවක් කරගන්නවා. ඒක හිතනවා භාග්‍යයක් වුණා. සංසාරෙම පුරුදු වෙච්ච අය මට නැවත හම්බෙමින් තියෙනවා කියලා ඒක බැඳීම් තර කරගන්න, බැඳීම් තද කරගන්න හේතුවක් බවට පත් කරගන්නවා සාමාන්‍ය මනුස්සයා. යම් කිසි කෙනෙකුට කොතනක හරි දැනුණොත් මට මේ හම්බෙච්ච කෙනා, මට මේ හම්බෙච්ච දරුවෙක් වෙන්න පුළුවන්, දෙමව්පිය වෙන්න පුළුවන්, ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, වෙනත් බාහිර කෙනෙක් වෙන්න පුළුවන්, සංසාරයේ මාත් එක්ක ආපු කෙනෙක් වගේ දැනෙනවා කියලා අනිත් පැත්තෙනුත් ඒකම කිව්වොත් එහෙම මන්නම් කියන්නේ භයානක දෙයක් වුණා කියලා දුවන්න ඕන දාලා. හරිද? බොහොම භයානක දෙයක් වුණා කියලා දුවන්න ඕන දාලා. ඒ මොකද මේ අලුත් කරන්නේ සංසාරයේ දීර්ඝභාවය. දිගට යන්න තියෙන බැඳීම් තමයි මේ අලුත් කරන්නේ. ඒක අති භයානක දෙයක්. එහෙම දෙයක් යන්තම් හරි දැනෙනවා නම්, අනවශ්‍ය ගැළපීමක් දැනෙනවා නම් ඉක්මනින් මග හරින්න. වෙන මොකක්වත් නෙවෙයි, අවබෝධයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අවබෝධය නැත නොදැමුණු හිත දමනය කරගන්න ලේසි වෙන්නේ නැහැ. හැමුණොත් දමනය කරපු හිතට පින්වත් නී, ඍජු කරපු හිතට ඒව එකක්වත් ප්‍රශ්න නෙවෙයි. සංසාරේ නෙවෙයි, මොන ජාතියේ කොයි කොහොම දේවල් ආවත් අවිද්‍යාව අඩු කරගෙන, විද්‍යාව පහල කරගෙන, ලෝභ දේශ මොහ අඩු කරපු, දමනය කරපු හිතට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට පුළුවන්. එහෙම නැත්නම් තමන් පරිස්සම් වෙන්න ඕනේ නුවණින් මග හැර යන්නට. ඉතින් මේ විදිහට රජ පිරිවර පිරිවරා හිටපු රජකු වගේ තමයි තෙරුන් වහන්සේට එතෙන්දි හැඟෙන්නේ. එවැනි හැඟීමක් පහළ වෙනවා මේ සුපුරුදු පරිසරයට ආපුහම. එවැනි හැඟීමක් පහළ වෙලා මේ හිතට කාම විතර්කෙන්ට පටන් ගත්තා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ අත්විඳ කෙලෙස් ගැහැට පිළිබඳව සැල කරනවා. මෙහෙම එකක් වුණා කියලා සැල කරනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සිත සැලෙන පෙරලෙන, අපි කතා කිව්වා අර පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන් කියලා සඳහන් කරන්නේ, උජුං කරෝති මේ දාවී උසුකාරෝව
උත්තේජන මේ තත්ත්වයට යන්න දෙන්නේ නැතුව මෙන්න මේ විදිහේ හිතක් මේක තියෙන කියලා. ඉතින් මේ ගාථා ධර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ගාථා ධර්මය අවසන් වෙනකොට තමන්ගේ ආත්ම කොට ගන්න බැරි ස්වභාවය මේ හිතේ, හේතුඵල ධම පටිච්චසමුප්පාද ධර්මය වර්ධනය කරපු ඒ දේවල් මනවින් වැටහිලා මොකද උනේ මේ ගිය තෙරුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච සෝවාන් ඵලයට පත් වුණා. ඉතින් මේ කතා ප්‍රවෘත්තියත් එක්ක බලන්න, සංඥා නැති වුණාට සංස්කාරයන් නේද, ඒ කියන්නේ ළඟ සංඥා නැති වුණාටත් සංසාරික ජීවිතයේ පුරුදු වෙච්ච දේවල් හින්දා පවා අපේ හිත සැලෙන්නට පුළුවන්කම තියෙන. එහෙනම් මේ ජීවිතයේ අපි යම් යම් දේවල් පුරුදු කරනවා නම් ඒ දේවල් ඊළඟ භවයක ගැටලුකාරී තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉදිරියේදී මේ ගාථා ධර්ම වලින් අපිට හම්බ වෙවි. දේශනා කරනවානේ මේ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන හැම මොහොතක්ම ප්‍රමාදී විහරණයක් කියලා. ඇයි? ඔය කොහේ හරි තැනක ගිහිල්ලා මේක ඉස්මතු වෙලා එනවා. හරි, මේ හිත රැක ගන්නවා කියලා කියන්නේ කොච්චර අපහසුද අපේ පින්වත්නි. කිසිම තැනක නොඇලී තියෙන විදියට හිත රැකගෙන ඉදිරියට යන්න ඕනේ. ඒක මේ අද මම මේ ගාථාව අහගත්තා. අද ඉඳන් මම මේ සැලෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා දත් මිටි කෑවට නම් මේ ගිය හාමුදුරුවන්ට බැරි වුණා නම් බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ වාසය කරපු මේ ගිය හාමුදුරුවන්ට මේ පරිසරයේදී තනියම අවශ්‍ය දේ කරගන්න බැරි වුණා. ඔච්චර පුහුණු කරපු හිතක් තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ පිහිට වුණා. මෙතනින් තමයි අපිට තේරෙන්න ඕනේ මග පෙන්වීම කියන එක, කල්යාණ මිත්‍ර සේවනය කියන එක, කල්යාණ සහායකගේ මේදී හාමුදුරුවෝ නම් මේක දැනිලා මෙහෙම එකක් වුණා කියලා ඉක්මනට බුදුහාමුදුරුවෝ ළඟට වැඩම කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරන්නට හිත් පහළ වුණේ නැත්තම් මොකද වෙන්නේ නේද? මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ආදිය අපේ හිත් බොහෝම නරක විදිහට සියලු කල්යාණ මිත්‍රයන් අතහැරලා දාලා එක එක පැතිවලට යන්නට සිත් පහළ කරනවා. කාම ලෝකයේ වස්තුන් පිළිබඳව බොහෝ වර්ණනා කරනවා අපේ හිත ඇවිල්ලා. හරිද? සමහර පැවිද්දි අයට ඒ පැවිද්ද අතහැරලා ගිහිව ඉතින් උපාසක උපාසිකාවන් විදිහට ඉඳගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්, නිවන් දකින්නත් පුළුවන් කියලා සිත් පහළ කරනවා. ඒකෙම හිත ඇදිලා යනවා. විතර්කයේ ස්වභාවය තමයි ඔය තියෙන්නේ. එක පැත්තකට විතර්ක පහළ වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ඔස්සේම හිත සැලි සැලි අර යනවා. හරිද? ඒ සැලෙන හිත හරි භයානකයි. ඒ වගේම තමයි හැම වෙලේම වෙනස් කරනවා. එක එක අරමුණු නෑ මෙහෙම කරන්න ඕනේ, මේ ඔක්කොම කාම අරමුණු. ඔක්කොම බරපතල කාම අරමුණු පින්නත් නේ. ඒවා හිත විනාශයට පත් කරන තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතය, තමන් නිවන් දකින්න සූදානම් කරගත්ත ජීවිතය මේවැනි ආකාරයක මේ චපල සිත, ඒ කියන්නේ ස්ථීර ගති නැති හරියට ළමයෙක් වගේ කියලා අපි කතා කරේ. අන්න එහෙම තියෙන හිත එක එක අරමුණු වලට ඇදලා දානවා. එක දවසකට එකක්, තව දවසකට තව එකක් විතරක් නෙවෙයි. එක පැයකට එකක්, ඊළඟ පැයේ තව එකක් විතරක් නෙවෙයි. එක විනාඩියකට එකක්, ඊළඟ විනාඩියේ වෙනත් එකක්. ඒ විතරකුත් නෙවෙයි. මේ තප්පරේ එක අදහසක්, තව තප්පරයක වෙනත් අදහසක්. මේ තරම් සැලෙන රැකගන්න බැරි තත්ත්වයක තියෙන හරියට කොයි වගේද වැටවල් කඩාගෙන එන ගවරැලක් ඇවිල්ලා භෝගවලට හානි කරනවා වගේ මේ හිත රැකගන්න බැරුව ඒ අපේ ධර්මය තුළ අපි බලාපොරොත්තු වෙන සීමාවන් කඩාගෙන යනවා නොයෙකුත් දේවල් වලට. මේ ඔක්කොම දේවල් මැරෙනකොට දාලා යන දේවල් ගැන. මරණය තව මොකකින්ද කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක හින්දා මේ ගාථා ධර්මය කටපාඩම් කරගන්නකොට මේ ගිය හාමුදුරු මතක් වෙන්න ඕනේ. චිත්තවග්ගය මතක් වෙන්න ඕනේ. ධම්මපදයේ ග්‍රන්ථය මතක් වෙන්න ඕනේ. හරිද? දැන් අපි මේ භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ සිතේ මානසිකාරයක් විදිහට නැగిලා එන විදිහේ ක්‍රමවේදයක් අපිට සකස් කරලා දුන්න ඒ උතුම් රහතන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ මමත් බුදුරජාණන් වහන්සේගේ කීකරු දරුවෙක් විදිහට ඒ ධර්මය තුළට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා මේත් එක්ක පින්නත්නේ අපිට බුදුහාමුදුරු මතක් වෙන වාරගාන දවසකට වැඩි වෙනවා. හරිද? ඇයි මේ කතා ප්‍රවෘත්තිත් එක්ක එහෙම දෙයක් නෙවෙන්නේ? අතීතයේ වෙච්ච කතා නෙමේ නේද? අතීතයේ වෙච්ච දේවල්. ඒතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටිය කාලේ වෙච්ච සිද්ධි. ඒ සිද්ධි දැනගන්නකොට අපිට මේ බුද්ධ ශාසනයේ හිතාලවා වාසය කරන්න පහසුයි.
අපිට මේ ලෝකේ අපේ අතීත සිද්ධි ටිකක් තියෙනවා. අපි මේ ජීවත් වෙන්නෙත් මේ ලෝකේ තියෙන අතීත සිද්ධි වගේක් එක. ඒතර අපිට ජීවත් වෙනකොට ඒ සිද්ධි ටික තමයි මතක් වෙන්නේ. ඒවත් මේ පරණ වෙලා ඉවර වෙච්ච ඒවා වගේ. හරිද? අපි ඇහෙන් දැකලා නැති අපි ඇහෙන් දැකලා තියෙනවා. ඒවා කණෙන් අහලා තියෙනවා. ඇහෙන් දැකලා නැති වුණාට කණෙන් අහලා නැති වුණාට මේ සිද්ධි වගේක් මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා හිටියා. මේ ගිය කියලා හාමුදුරුවමක් හිටියා. අඹ වනයේකට ගියා. මේ මේ කිම් කාලා ගංතෙරට දන් තෙර තිබ්බා අඹ වනයේට. සාලිය රට සාලිය පර්වත විහාරයේ වැඩ ඉන්න කාලේ ඉතින් මේ වගේ ටිකක් මතක තියාගෙන අපේ හිතේ මනෝරූපයක් තියෙනුනේ මේවා වෙච්ච හැටි මේ ගියා හාමුදුරුව පෙරත්ත කරලා 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 රාඹවණයට යන හැටි එතන භාවනා කරන හැටි භාවනාවේදී හිත එකඟ වෙන්නේ නැති හැටි කාම විතර්ක ආදී පහළ වෙලා විස්මිත වෙන හැටි නේද පුදුම වෙන හැටි මොකද මේ උනේ කියලා ඉක්මනට මාර්ගඵල ලබා ගන්න ගියා හාමුදුරුව ඊට පස්සේ ආය බුදුරජාන් වහන්සේ ළඟට වඩින හැටි පන්දනං සපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන් බුදුරජාණන් වහන්සේ මේ සිතේ තියෙන ස්වභාවය ගැන මේ ගිය හඳුනට විස්තර කරන හැටි උන්වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන හැටි ඉතාමත්ම අපූරු ගාථා රත්නයකින් අපිට සංග්‍රහ වෙලා තියෙන මේ ධම්මපදයේ ගාථා රත්නය අපේ මානසිකාරයට එකතු කරගන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් මං හිතනවා මේ පින්නන්ත අයට දැනෙනවා ඇති කියලා යම් කිසි සාර්ථක උත්තරයක් මේත් එක්ක තියෙනවා කියලා හිත පාලනය කරගන්න ධම්මපදය කියන ග්‍රන්ථය භාවිතා කිරීමෙන්. ඉතින් ඒකින්ද ඒ අනුව කටයුතු කරලා වෙනස අපිම වටහා ගමු. අපේ ජීවිතවලට මේ දේවල් එකතු කරගමු. අපි හොඳ ධර්මදර පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ ගාථා ටික අපිට එකතු වෙනකොට ධර්මදර පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. සිත්වල කෙලෙස් නිවේවා. උතුම් සද්ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන නිවැරදිව සරණාගමනය ඇති කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දෙහිවල නැදිමාල සෝමානන්ද මාවතේ අංක 42 ලිපිනේ පදිංචි චම්පිකාද සිල්වා මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන සියලු දෙනාගේ හිතසුව පිණිස ධර්මදානයක්ම වේවා, මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලැබේවා කියලා මේ ගිය හඳුරන කතා ප්‍රවෘත්තිය කියපු වෙලාවෙත් මාර්ගඵල ගැන කතා කරා. මෙතුමියත් සියලු දෙනාටම මාර්ගඵල නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මව ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පරලෝස සැපත් පියාණන් ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට මේ කුසල් අනුමෝදන් වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මුතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් දේශනාවේ දායකත්වය දරන චම්පිකාද සිල්වා මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයටම පරලෝස සැපත් වූ පියාණන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුගතියෙන් සුගතියට පත්වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන මෞතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ඒ වගේම මෙතුමිය වෙනුවෙන් සුජීවත්ව ජීවත් වෙන සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, දීර්ඝායුෂ වේවා. කායික මානසික දුක් ලැබිලා තියෙන නම් ඒ සියලු දුක් දුරු වේවා. නිබඳව නිරතුරුව කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. කිසිදු පාප මිත්‍ර අසුරකට සසර ජීවිතයේ කොතනකදී හෝ වක්වත් පත් නොවේවා. ඉතාම කෙටි කාලයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. එයාකාරයෙන් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව සිදු කළ අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරමු. විශේෂයෙන්ම ඔබට සඳහන් කළ යුතුයි, ධම්මපද විමසුම සද්ධර්ම දේශනා ඇතුළු සියලුම ජයමග රූපවාහිනියේ සදහම් දේශනා ජයමග දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට නැවත වාරයක් නැරඹිය හැකියි. ඒ මතක් කිරීමත් සමගින් අප සූදානම් වන්නේ අද දිනට නියමිත ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව අවසන් කිරීමටයි. ඒ හා
සබැඳුණු ඒකාත්මික වුණු ඔබ සැමට අපගේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.